රටක ආර්ථිකය ගොඩ නගන්න බෑ ඒ රටේ ත්‍රස්තවාදයක් පවතිනවානම්. එතකොට රටක රාජ්‍යවිරෝධී කුමන්ත්‍රණයක් හෝ ත්‍රස්තවාදයක් පැවතිෙන අවස්ථාවක ඔබ අප සැමෝම දන්නවා පහුගිය කාලේැන අපේ රටේ මේ තියන්න ආර්ථික අර්බුදධයෙන් ගොඩ එන්න අපිට තියන එක ප්‍රධානම ක්‍රමයක් තමයි මේ රටේ කඩා වැටිච්ච කොවිD ත්වය නිසා හ පස්කු බෝම්බ නිසා කඩා වැටුණු සංචාරක කර්මාන්තය නැවතත් නගා සිටුවීම ඉතින් මේ සම්බන්ධෙන් අප රජයක් හැටියට ඉතා සාධනීය පියවරවන් රැසක් කරන්තිබුණා මංහිතනය මේ අවුරුද්දේ දෙදා ස්විසි දෙකේ මාර්තමාසය අගවෙනකොට දිනකට ලංකාවට පැමිණෙන සංචාරකින් ප්‍රමාණය හයදා හා ඉක්මවල යන තත්ත්වයක් තිබුණ ඒ අවථාවේදදි මයි ගෝට බේරාජ පපක්ෂ ජනාධපත්තුමාගේ නිවසට පහරදීමක් කරලා එතන බස්රථයක් ගිනි තියලා ලොකු කෝලහලයක් ඇති කල්ලා මුළු ලෝකෙම ජාත්‍යන්තර මාධ්‍ය හරහා ලංකාවේ අනාරශ්චිද තත්ත්වයක් තියෙනවා කියන පණවිඩේ ලබා දෙන්න මේ කුමන්ත්‍රණකාරීි උත්සාහ කරේ අපි දන්නවාඒ දවසකට හයදාහක් පමණ සංචාරකින් ආපු තත්ත්වය දවසකට හයසයටත් වැඩි අඩු ත්වකට පත්වනා සතිකීපයක් තුළ. ඉතින් මංහිතන්නේ අපි රටක ආර්ථිකය දියුණු කරනවනං. ඒ රටේ ඒ රටේ ත්‍රස්තවාදයක් තියනවනං රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ තියනවනම්. එවැනි රටකට සංචාරක වෙන්නෙත් නෑ. ට අයෝජකයෝ පැමිණෙන්න්නේෙත් නැති මේ වැගේ තත්වයක් යටත්තේ මංගිතන්නේ මේ සියල්ල එකට බැඳුණු දේවල් මිසක්. වෙන්වෙන්ව පුද්ගලීින් දඩයම් කිරීම සඳහා මේක යොදාගන්නවා කියන එක අපි විශ්වාස කරන්නේ නෑ.